පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණයෙන් පුද්ගලින් 2,396 දෙනෙකු බලපෑමට ලක්ව සිටිනවා. ඔවුන් පවුල් 63,413කට අයත් පුද්ගලින් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. නිවාස 5,587ක් හානියට ලක්ව තිබෙනවා. පූර්ණ ලෙස හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 56ක්. නිවාස 5,531ක් අර්ධ හානියට පත්ව තිබෙනවා. ධාරානි පහත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීයකම් කොට්ටාස විදිහට 113ක් සහ දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වීම අපිට වාර්තා වුණා. පුද්ගලින් වශයෙන් ගත්තාම 239,000කට වැඩි පිරිසක් වෙනවා. පුද්ගල මරණ 24ක්. ගම් අතුරු ඇති ස්ථාන නැරඹීමට යෑමෙන් තවදුරටත් වළකින්න එක ඉතාමත් වැදගත්. අනාරක්ෂිත ප්‍රදේශවල සහ එම ගම් අතුරේ දිය නෑමෙන් වළකින්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අර්ධ නිවාස හානි 5,000කට වැඩි වාර්තා වුණා. ආරක්ෂිත ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක් පමණයි පවතින. විශේෂයෙන්ම පුද්ගලින් 7000කට වැඩි ප්‍රමාණයක් తాවකාලිකව රඳවා තිබෙනවා. ඉතින් සහන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදිත් පසුගිය දින කිහිපයකට ප්‍රථමයෙන් පිසු ආහාර සඳහාත් එකම වියලි ආහාර බිනිමින් ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදනයන් සහ දෛනික මුදල 133කින් වැඩි කිරීමට පියවර ගත්ත ඉතාමත්ම සහනදායි දෙයක් ජනතාවට. මීටත් අමතරව 117 දුරකථන අංකයේ තියෙනවා. ඒ හා සම්බන්ධ විය හැකි වෙනවා. අවතැන්වුවන්ට සහන සැලසීමේ කටයුතුද අඛණ්ඩව සිදු කෙරෙනවා. ජයල දෑලතුරු ප්‍රදේශයේ අවතැන්ව සිටින පවුල් 300කට අධික සංඛ්‍යාවක් වෙත සහන ආධාර බෙදා දීමට පෞද්ගලික අංශයද එක්ව සිටිනවා. ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව හා මහසෙන් වෙදාරණ මගින් ඔවුන් වෙත අඛණ්ඩවම රාත්‍රී ආහාර සැපීමටයි පියවරගෙන ඇත්තේ. අධික වර්ෂාවත් සමග වලස්මුල්ල ප්‍රදේශයෙන් මාර්ග රැසක් කැඩී ගොස් තිබෙනවා. මියැල්ල කන්දිපැත්ත හරහා වලස්මුල්ලට පිවිසෙන මාර්ගයේද ජලකිලින් වලින් විනාශයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අකුරස්ස අතුරුලිය කද්දුව මාර්ගයේද ජලකිලින් වලින් විනාශ වී ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. තේ ඉඩම් රැසක්ද ගම් වතුරෙන් විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ප්‍රදේශයේ පාසා රැසක කටයුතුවලටද මෙම තත්ත්වයේ බාධාවක් ඇති බව වාර්තා වනවා. මෙයතර අද දිනේද බස්නාහිර දකුණු ඇතුළු ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාල්කුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දවසේ දිනේ බස්නාහිර සබරගමු සහ දකුණු පළාත්වලත් ඒ වගේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි වර්ධනය වෙනවා. ඒ වගේම උතුරු පළාතේ, උතුරු මැද පළාතේ සහ වයම් පළාතේ වැසි වර කීපයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඌව පළාතේ, නැගිනට පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී රාත්‍රී කාලයේදී වැසියෝ ගිගුරුන් සහිත වැසි වර්ධනය වේවි. දිවයින නිරිතික ප්‍රදේශවල දිරි දිනවලදී වැසි සත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් තියෙනවා. උතුරු පළාතේ, ඒ වගේම උතුරු මැද පළාතේ, වයම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට ආවන පැඩිකඩ 30 සිට පැඩිකඩ 40 පමණ දක්වාවන තරමක තත්සුලන් ඇති වේවි. කංකසතරේ සිට උත්තරම කොළඹ ගාල්ලාරා හම්බන්තොට දක්වාවන මුහුද ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිවුරුන් සහිත වැසි ඇති වෙනවා. ඒ වගේම කංකසතරේ සිට උත්තරම දක්වාත්, ඒ වගේම හම්බන්තොට සිට පොතිරිල් දක්වාත් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැඩිකඩ 50 සිට පැඩිකඩ 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ නිසා මේ මුහුද ප්‍රදේශ භාවිතා කරන ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින කැමතියි.